දැන් එක දුර්මතයක් තියෙනවා. ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වුණේ ජනමත විචාරණයකට නොයන සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇති කරගන්නවා කියන කාරණය පමණයි කියන දුර්මතයක් දැනට සමාජයේ තියෙනවා. ඒක දුර්මතයක් කියලා මම හඳුන්වන්නේ ඇත්ත වශයෙන්ම කාරණා දෙකක් නිසා. එක කාරණයක් තමයි ඒ කියන ප්‍රකාශය සඳහන් වෙන්නේ දිනසීයේ වැඩපිළිවෙලකට සම්බන්ධවයි. ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී දිනසීයේ වැඩපිළිවෙලක් පිළිබඳ මැතිවරණ ප්‍රකාශනයක් තමයි හදලා තිබුණේ. ඒ දිනසීය ඇතුලේ ජනමත විචාරණයක් පවත්වන්නට බැහැයි කියන ප්‍රශ්නේ අපි කවුරුත් දන්නවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ඒක නිසා තමයි ජනමත විචාරණයකට නොයන සංශෝධන කළ යුතුයි කියලා ඒ මැතිවරණ ප්‍රකාශනයේ එක වගන්තියක් අඩංගු වෙන්නේ. නමුත් අපි දන්නවා ජනාධිපතිවරයා බලයටපත් උනේ දින 100ක් සඳහා නෙවෙයි, අවුරුදු 6ක කාලයක් සඳහායි බලයටපත් වෙලා තියෙන්නේ. එතකොට දැන් 19 වෙනි වස්තු සංශෝධනයේ අර්ථයක අවුරුදු 5 දක්වා අඩුවගෙන තියෙනවා. එතකොට අර දින 100න් එහා යන කාලය තුල ජනාධිපතිවරයාගේ කාර්යභාරයක් තියෙනවා. එතකොට ඒකෙදි අපි සැලකිල්ලට ගත යුත්තේ ජනාධිපතිවරයා කරලා තියෙන අනිත් ප්‍රකාශ මොනවද? ඒකෙදි අපිට පේනවා ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයා විදිහට මේ රට ඉදිරියේ කීප වතාවකදීම ප්‍රතිඥාවක් දීලා තියෙනවා තමන් බලයටපත් වුනොත් මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවායි කියලා. ඒතොර ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ජනාධිපතිතුමා ප්‍රතිඥාවක් ජනාධිපති අපේක්ෂකයා විදිහට ප්‍රතිඥාවක් දෙනකොට ඒකින් අනිවාර්යයෙන්ම ගම්‍ය වෙනවා ජනමත විචාරණයකට ගිහිල්ලා තමයි ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන් කියන එක. එතකොට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිඥා දෙන ඕන කෙනෙක් රටට කියන ඊළඟ අදහස තමයි ජනමත විචාරණයක් තියෙනවා කියන එක. ඊට අමතරව බලයටපත් වුණාට පස්සේ ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාන උත්සවයේදී නැවත ප්‍රකාශ කළා මම මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. එතකොට ඒක නිසා හැම පැත්තකින් අපිට පේනවා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවත් මේ රට කෙරෙහි දේශපාලනික සහ සදාචාරමය වගකීමකින් බැඳී ඉන්නවා මේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා. ඊළඟට කාරණා තව දෙකක් තියෙනවා. එකක් තමයි බලය බෙදා හැරීම කියන කාරණය. අනිත් එක තමයි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම කියන කාරණය. එතකොට බලය බෙදා හදා ගැනීම කියන කාරණයත් ජනමත විචාරණකින් තොරව කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. මොකද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් යා හැකි පූර්ණ දුර අපි ගිහිල්ලයි තියෙන්නේ. ඉතින් එහාට තවදුරටත් යන්න පුළුවන් කමක් නැහැ පවතින ව්‍යවස්ථාවේ රාමුව ඇතුලේ. ඉතින් ඒක නිසා අලුත් ව්‍යවස්ථාවක් ඒකට අවශ්‍ය කරනවා. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය කරනවා. තුන්වෙනි කාරණය, කියන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනමත විචාරණකින් තොරව කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද ඒකෙදී අපි දැන් තියෙන ජනාධිපති මැතිවරණයේ ජනාධිපතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ පාර්ලිමේන්තු මැතිවරණය දැන් තියෙන සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට සමානුපාතික සහ ආසන මූලික කරගත් ඡන්ද ක්‍රමයක් වශයෙන් මිශ්‍ර ඡන්ද ක්‍රමයකට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය කරනවා. ඉතින් ඒක නිසා ජනමත විචාරණයකින් තොරව අලුත් ආණ්ඩුක්‍රමයේ වෙනසක් සිදු කරගත යුතුයි කියන කතාව අර්ථ විරහිත කතාවක්, තේරුමක් නැති කතාවක්. ඒක නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ අර කියපු කාරණා තුන, ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීම, බලතල බෙදා හදා ගැනීම සහ අලුත් මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම කියන කාරණා තුන මුල් කරගත්ත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 3-2 සම්මත වීමට අමතරව මේ රටේ ජනතාවගෙනුත් අනුමැතිය ලබා ගත යුතුයි ජනමත විචාරණයකදී. ඒ ඇරෙන්නට වෙන කිසි මාවතක් නැහැ රටේ ඉදිරි අනාගතය සඳහා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි සලකා බලනකොට.